ඉන්නොච්චේ අල්ලල ඉවරලා පරන්තෙන් අල්ලන්න චරලාවක් ගියේ නැහැ. අපේ හිට්මෑන් ටීම් යන්නේ LDT එන පාරේ ඇම්බුස් එක එලා ගන්නවා. මෙයාලා එනවා අපට බැන බැන එන්නේ ගුණහරුප කියාගෙන අපි ෆයර් කරනවා. ඇම්බුස් එක දාලා අපි ගහන TPS කඳුරත් අපි අල්ලගන්න. වැවති ඒ වැව කැඩුවා මෙයා. අවියාවුද වතුරට යට වුණා. ඔක්කොම ගිහිල්ලා රැස් වෙලා ඉන්න තැනක් තිබ්බා පොල් කෑල්ල. සංවිධායක වෙලා තිබ්බේ. අපට ගහන්න අපේ ඉස්සල ගිය සෙට් එක එහෙම නැති වුණා. LDT කට්ටිය ප්‍රතිප්‍රහාර එල්ල කරද්දි හිටියා සිල්ලා කියලා යාළු හතර දෙනා පනාන්දු කියන්නේ. මම දෙන්නෙක් මැගසින් පිල් කරා. දෙන්නෙක් තමයි ෆයර් කරේ. මම MPMG අරගෙන ඩවුන් ගිහිල්ලා ෆයර් කර කර ඉද්දි ඒ බංකරයට බෝම්බයක් වැටුණා. මට වැදුනේ. බේරගන්න කවුරුත් හිටියේ නැහැ අපිව. එතෙන්දි මම තුවාල වුණා. කකුල කෑල්ල එල්ලිලා තිබ්බේ. බලන හරේ කපලා කකුල අයින් කරලා බැන්ඩේජ් කරගත්තා. මට පිස්සු ආගේ. පන්දා තිබ්බ කකුල නැති වුණා. පපුවෙත් කෑල්ලක් තියෙනවා. ඔළුවේ කෑලි 3-4ක් තියෙනවා. අනිවසේ රැඳිලා ඉද්දි පොලිසියෙන් ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. මම දන්නේ නැහැ මෙලෝ දෙයක් ෆයිල් එකක් ඇදලා ගිහුවා. ඔයාට අවුරුදු 5ක් අච්චු කරලා තියෙනවා. තේහින් දඩේ දැම්ම. පඩියක් නැවතුණා මගේ. මේ වෙනකම් මට කිසිම අවහරණක් නැහැ. අරුව දෙන්නෙකුත් එක්ක මහමග එක එක්කෙනාට අතපහලා තමයි මම ජීවත් වෙන්නේ. මේ සිටින්නේ 11 වන කාලතුවක්කු රෙජිමේන්තු නියෝජනය කළ බෝම්බ හෙළන්නා සුරංජිත් ප්‍රනාන්දු රණවිරුවා. ඔහුට අද විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. යුද්ධේ නිමා කළ රණවිරුවෙක්. නමුත් 2007 ඔබ කියන ආකාරයට පොලිස් නිලධාරියෙකුට කළ පහර දීමක් නිසා ඔබ 2017 පෙබරවාරි 26 කොමන්ද පොලිසිය මුත්තල පොලිස් මුත්තල පොලිස් ස්ථානයේ මගින් ඔබව අත්අඩංගුවටගෙන ඔබට නඩු පැවරීමක් සිදුකොට නඩු විභාගෙන් අනතුරුව ඔබ වසර 2ක කාලයක් සිරගත කරනු ලබනවා. විශේෂයෙන්ම කිව යුතුයි 2009 වර්ෂයේ යුද ජයග්‍රහණයට මාස කීපයක් තිබියදී මාර්තු 8 වනදා ඔබ තුවාල ලබනවා. මේ රට දය වෙනුවෙන් ඔබගේ දකුණු පාදය දණි හිසට උඩින් දන් දෙනවා. පූජා කරනවා. එහෙම රණවිරුවෙක් මේ ඔබව පිළිබඳව අද විදේශීය රටක වෙසෙන ශ්‍රී ලාංකිකෙක් මට දැනුම් දීමක් සිදු කරනවා. ඔබ රත්නපුර සතිපොළෙහි සිඟබන් යදින බව ලොකු කතාවක්. දැන් කතාවට අවසරයි. මම ඔබට ඉදිරිපත් කළේ සාරාංශයක් පමණයි. දැන් අපි කතාවට සමන් දෙමු. මගේ නම සුරංජිත් පනාන්දු. ගමේ කියන්නේ දුමින්ද කියලා. මම අධ්‍යාපනය ලැබුවේ බුත්තල දුටුගැමුණු මධ්‍යම විද්‍යාලයේ. මම 10 වසරට විතරයි ගියේ. ඊට පස්සේ මම යුද හමුදාවට බැඳෙනවා. යුද හමුදාවට බැඳිලා දියතලාවේ මූලික පුහුණු පාසලේ මූලික අධ්‍යාපන වාගේ අදාහරලා ඒකේ ප්‍රගුණ වෙඩික්කරු වෙනවා. SIS කරන හැම එකෙම මම තමයි ඉදිරියෙන් ඉන්නේ. අපි ට්‍රේනින් එක ඉවරලා අපර දවස් 7ක නිවාඩුවක් දෙනවා. මාස 3 ට්‍රේනින් ඉවරලා ඊට පස්සේ අපි නිවාඩු ඉවරලා නැවත දියතලාවේ කැම්ප් එකකට තමයි වංජී W කැම්ප් එක. ඒකට තමයි අපි පුහුණු පාසලන තමයි නැවත කැඳවන් එන්නේ. ඒ ඇවිල්ලා දවස් 2ක් විතර ඉන්නකොට ට්‍රක් වලින් බස් ආරෙහි මේ ආවා. අපිව එක එක යුනිට් වලට ඒකක වලට කඩලා තිබ්බේ. මට හම්බ වුණ ඒකකේ තමයි 11 වෙනි කාලතුවක් උරු ජිමේන්තුව. ඊට පස්සේ ඒකෙන් ඒක එක් කරන් ගියා අපි මින්නේරියට. මින්නේරිය තමයි අපේ ප්‍රධාන කඳුර කාලතුවක් උරු ජිමේන්තුවේ. ඊට පස්සේ මින්නේරියට එක්කන් ගිහිල්ලා මින්නේරියෙන් පාබල අපි ආටි වුණාට අපට ආටි ගන්ස් තිබ්බේ නැහැ. අපි පාබල රාජකාරි තමයි කරේ. ඒ කියන්නේ ඉදිරියට ගහන් යන විදිහට ඒ වැඩ තමයි කරේ. ඒ කියන්නේ ගන්ස් තිබ්බේ නැහැ. 11 වෙනි කාලතුවක්කු රෙජිමේන්තුව එතකොට කිල්නුච්චි ඉඳලම පරන්තෙන් අල්ලගන්න එහෙම අපි කිල්නුච්චි අල්ලලා ඉවරලා පරන්තෙන් අල්ලන්න පැය 72ක් යද්දි අල්ලන්න කියලා කිව්වා. එතකොට හිටියේ යුද හමුදාපති සරත් පොන්සේක සර්. ඊට පස්සේ ගියා පැය 72ක් ඕනේ නැහැ පැය 24න් අපි ගහලා අල්ලන්නම් අපට මල්ටි සූට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ පරන්තෙන් හන්දිය අල්ලන්න එච්චර වෙලාවක් ගියේ නැහැ. පරන්තෙන් හන්දිය අල්ලලා අපේ සිංහ අපේ දදේ දැම්මා කොඩිය දාලා. එතන රෑ පහන් කරගෙන ඔහම ඉන්නකොට අවට සිවිල් ප්‍රදේශ සිවිල් කට්ටිය තමයි. ඒ කියන්නේ දෙමළ මිනිස්සු තමයි හැමතැනම ඉන්නේ. ඊට පස්සේ ඒ සිවිල් මිනිස්සුන්ගෙන් තමයි මෙයාලා කෑම අරහිම ගන්න. ආමි එකේ කට්ටිය එනවද කියලා බලන්න. එතකොට එයාලට කෑම බීම හදලා දෙන්න කියලා එයාලා බය ගන්නලා ඒ මිනිස්සුන්ව බය ගන්නලා තමයි මෙයාලගේ වැඩ කරගන්නේ. ඊට පස්සේ අපට දෙනවා
ඕපි කියලා තියෙනවා. මේ රෑට ගිහිල්ලා පහමාට විතර ගිහිල්ලා එයාලා එන පාරවල් රකින්ද, ඒ කියන්නේ එයාලා අවි ආයුද ගෙනියනවද, ඔත්තු බලනවද. ඊට පස්සේ අපේ යන්නේ 8-man ටීම් යන්නේ, ඒ කියන්නේ 7-8 දෙනා ඉන්නේ. ඒකෙත් කැඩෙනවා කණ්ඩායම් දෙකකට කැඩිලා. ඒකේ ඉන්චාර්ජ් වශයෙන් මම ඉන්නේ. අනිත් එකේ ඉන්නේ සායන් කෙනෙක් හිටියා, සායන් නත්තනායක කියලා හිටියා. එතකොට දිසානායක, එතකොට ගාමිණී. අපි කණ්ඩායම් 8 කණ්ඩායම දෙකකට කැඩෙනවා. දෙකකට කැඩිලා පාරේ එක පැත්තෙම ඇම්බුස් එක එලා ගන්නවා. ඒ කියන්නේ LDT එන පාරේ එලාගෙන ඉන්නකොට ඉතින් මෙයාලා එනවා. අපට බැන බැන ඉන්නේ අමු කුණහරුප කියාගෙන එනවා. ඇවිල්ලා කෑම අරන් යනකොට අපි ෆයර් කරනවා මෙයාලට. يعني ඇම්බුස් දාන් ඉන්නේ. ඇම්බුස්යෙන් ගහ ඇම්බුස් එක දාලා අපි ගහනවා මෙයාලට. ඊට පස්සේ අපි ඔහොම පරන්තෙන් හන්දියෙන් EPS කඳුරත් අපි අල්ලන්න තිබ්බේ. ඊට පස්සේ EPS කඳුරත් අපි අල්ල ගන්නවා. අල්ලගෙන ඔහොම ඒ පැත්තෙම මුලතිව් පැත්තට යන්න මෙහා තියෙනවා. තව සුගන්ධිපුරම් පටන් ගන්න කලින් වැව තිබ්බා. ඒ වැව කැඩුවා මෙයාලා. බන්ට් එක උඩහැන් කැඩුවට පස්සේ අපි වතුරට යතුණා. අපේ කෑම බීම, අපේ අවි ආයුධ සේරම නිකන් වතුරට යට වුණා. අපි ගස් උඩ නැගලා නැවත වෙපන් ගලෝලා ඔයිල් කරලා නැවත ෆයර් වෙනවද කියලා බලලා වතුරේ තමයි අපි දවස් ගාණක් හිටියේ. අපිට ඇඳුම්ම් මාරු කරගන්න නැහැ. අපට හරියට 9SF කියලා පොඩි බිස්කට් එකක් තියෙනවා. ඒක කාලා වතුර බිව්වහම දැන් අද 10ට විතර කෑවනම් ඊට පහුවදා 10 වෙනකන් අපට බඩගිනි දැනෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපි ජීවත් වුනේ. ජීවත් වෙලා ඔහොම ඉන්නකොට අපට ලොකු ෆයරයක් ආවා. මෙයාලගේ ඔක්කොම ගිහිල්ලා රැස් වෙලා ඉන්න තැනක් තිබ්බා පොල් කෑල්ල. මොළතු හැරෙන හන්දියක් එතන තියෙනවා. මෙයාලා සංවිධායක වෙලා තිබ්බේ. අපට ගහන්න හැමදේම රෙඩි කරන හිටියේ අපි දන්නේ. අපේ ඉස්සල ගිය සෙට් එක හැමම නැති වුණා. ඊට පස්සේ මැරුණා. මැරුණාට පස්සේ අපට ඉස්සරහට යන්න එපා කියලා ගුවා. ඊට පස්සේ මල්ටි සූට් එකක් ගහලා නැවත ආටි 3-4ක් ගස්සලා යාලා බය ගන්නලා තමයි අපි නැවත ගියේ. ගිහිල්ලා යනකොට තමයි අපට ඔය හම්බෙන්නේ 55 ඩිව් එක හැරෙන මූලස්ථානේ. එතනත් අපි එතන රෙඩ් බාන හන්දිය කියලා කියනවා. ඒ රෙඩ් බාන හන්දියේ ඔබට තියෙන්නේ වැව, ලොකු වැවක්. ඒ වැවත් කැඩුවා මෙයාලා බන්ට් එක කඩලා. ඒ වතුර ඔක්කොම, ඒ කියන්නේ අපේ ගමන නවත්තන්න එතන හිටියා සතියක් විතර අපි හිටියා. මේ කියන්නේ පොල් කෑල්ලේ අපට කොහෙටවත් යන්න නැහැ. අර පැත්තෙමුත් වැවේ බන්ට් එක කඩලා, මේ පැත්තෙමුත් වැවේ බන්ට් එක කඩලා අපි නිකන් අර සුනාමිය ගැහුවා වගේ හිර වෙලා හිටියේ අපි කට්ටියම. කන්න තිබ්බෙත් නැහැ. 9SF කකා තමයි හිටියේ. බත් සතියක් විතර යනකම් බත් ඇටයක් ඇහැට දැක්කේ නැහැ. ඊට පස්සේ අපි ඔහොම ඒකෙන් දවස් 3-4ක් යනකොට වතුර නතර වුණා. කියන්නේ සාමාන්‍යයෙන් අඩු වුණා. අඩු වුණාට පස්සේ අපි නැවතත් ආයි අපේ පතුරන් අවි ආයුධ නැවත සේරම ඔයිල් කරලා වෙපන් ඔක්කොම ගලවලා නැවත ඒවා ප්‍රතිසංස්කරණය කරන තමයි අපි ඉදිරියට ගියේ. ඒ ඉදිරියට යනකොට තමයි අපේ රෑ 12ට විතර තමයි අපේ 552 එක කඩලා මේ අතර තැඹිය උනේ. අපි යමු 2009 මාර්තු 8 වෙනිදාට. මේ අඳුරු මතකය සුගන්ධිපුර. මම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 11 වෙනි කාලතුවක්කු රෙජිමේන්තුවට අනිත්ව රාජකාරී යෙදී සිටියේ. යෙදී සිටියේ ඉන්නකොට තමයි අපි 11 වෙනි කාලතුවක්කු රෙජිමේන්තුවේ අපේ බටපිරිස සිටියා 580ක් ඉදිරි හිටියා. ඊට පස්සේ අපේ හැම ලයින් එක එලාගෙන යනවා කියලා කියන්නේ බංකර වලට ගිහිල්ලා. ඊට පස්සේ අපිට ඉස්සරහෙන් කලපුව තිබ්බේ. කලපුවේ පිටිපස්සේ වැව. අපි ඔහම අපට LTT කට්ටිය ප්‍රතිප්‍රහාර එල්ල කරද්දිත් අපි ප්‍රතිප්‍රහාර එල්ල කරා. එක බංකරේ ඉන්න බැරි හින්දා හිටියා සිල්ලා කියලා මගේ යාළුවෙක් හිටියා. අපි සිල්ලා, දිසානායක, අත්තනායක කියලා අපි යාළුව 4 දෙනා ප්‍රනාන්දු කියන්නේ මම. අපේ යාළුව 4 දෙනා ඉදදී දෙන්නෙක් මැගසින් පිල් කරා. දෙන්නෙක් තමයි ෆයර් කරේ. බංකරේ හිටියෙක් කෙනෙක් ෆයර් කරා. මම MPMG අරගෙන ගහක් තිබ්බා. තල් ගහකුයි නුග ගහකුයි. එතන තමයි ඩවුන් ගිහිල්ලා ෆයර් කර කර ඉද්දි උදේ 8ට විතර 8යි කාලට 8:00 විතර කෑම එව්වා. රියම්පෝස්ලා කියන්නේ අපේ
අතිරේක වට පිරිස් තමයි අපට කෑම බීම ඔක්කොම ගෙනල්ලා දෙන්නේ අපි ලයින් එකේ ගහගෙන යනකොට. ඊට පස්සේ 12ට විතර අපි ඒ කෑම කාලා ෆයර් කර කර ඉන්නකොට අපේ 55 ඩිව් එක කැඩුවා. LTT කට්ටිය 55 ඩිව් එක කඩලා ඒකේ තිබ්බ අවියාවි දරගෙන තමයි හතර වටේටම ෆයර් කරා එයාලා. ෆයර් කරලා ඉන්නකොට අපේ ලයින් එකේ කියන්නේ ලින්ක් එක තියෙනවා. අපි SOC කියලා අපේ කණ්ඩායම තිබ්බද. ඊට පස්සේ එහෙම ෆයර් කර කර ඉන්නකොට එකපාරටම ආටි එහා කොනේ ඉඳන් බක් කරගෙන ආවා. ඒ කියන්නේ අපේ බංකර වලටම අපේ තිබ්බ ගිඩ්ඩංක වලටම තමයි යාලා ෆයර් කරේ. ඊට පස්සේ ඔය අත්තනායකයි යාළුවෝ 3 දෙනා ඒ බංකරයට බෝම්බයක් වැටුණා. වැටෙනකොට මම එළියේ හිටියේ. එළියේ ඉන්නකොට තමයි මට වැදුනේ. වැදිලා ඔහම ඉන්නකොට ශ්‍රියම් පොස්ලා කවුරුත් හිටියේ නැහැ. ගන්න බේර ගන්න කවුරුත් හිටියේ නැහැ අපිව. මල්ටි සූට් එකකුත් ගැහුවා අපෙන්. ගේය ගැහුවේ අර 55 ඩිව් එක ඇතුළට. මොකද ජෑම් වෙලා නීදී. අපි එළියේ හිටව වැව සුගන්තිපුරම වැව තිනවා. වැවට මෙහා පැත්තේ LTT කරකොප්පුවක් තිබ්බා. ඒ ලයින් එකේ තමයි අපි ඉස්සරහට ඔහම ගියේ නන්දිකඩාල් පැත්තට යන්න. ඊට පස්සේ යන්න උන්නේ නැහැ මට. එතෙන්දි මම තුවාල වුණා. තුවාල වෙලා කකුල දනිස්සෙ කෑල්ල එල්ලිලා තිබ්බේ. ඊට පස්සේ තිබ්බා තව රම්බු පිහිය කියලා එක. ඒකෙන් අර බලනහරි කපලා කකුල අයින් කරලා මේකට බැන්ඩේජ් කරගත්තා. බැන්ඩේජ් කරගෙන යටට ඇඳන් හිටියා ටී-ෂර්ට් එකත් ගලවලා ඒකේ කට බැඳලා බෙල්ල බැඳලා මේ මෙහෙට බැස්සුව සොක්ස් එක වාගේ බස්සලා තමයි කිලෝමීටර් එකහමාරක් විතර ඇදි ඇදි ඉස්සරහට ආවේ. ඒ ඇදි ඇදි එනකොට යාළුවෝ හම්බුණා. මැරිච්ච කට්ටිය, ආබාධ වෙච්ච කට්ටිය මට ගේන්න බෑ. කිලෝමීටර් එකහමාරක් විතර එනකොට අපේ යාළුවෝ හම්බුණා. අපේ අමතර බටපිරිස හම්බුණා. ඒ කට්ටිය ඇවිල්ලා මා උස්සලා අරගෙන අපි බෙහෙත් කරන තැනක් තියෙන එතෙන්ට එක් කරන් ගිහිල්ලා සේලයින් අනම්මනම් දීලා අපි එක්කන් ආවා අණ්ඩාවදුර ජෙන්ඩර් හොස්පිටල් එකට. ඉන්න තැනක් තිබ්බේ නැහැ, ඔක්කොම කැසුවල්ටි තිබ්බේ. අපි ඔය කොල්ඩෝල් එකේ එළිය දාලා තිබ්බේ. දාලා හොම ඉන්නකොට ඔපරේෂන් එකට අරගෙන කකුල ඔක්කොම කපලා. එතකොට මට සිහිය නැහැ. ඊට පස්සේ මට පිස්සු ආගේ. මගේ තිබ්බ ජීවිත කියන්නේ උපන්දා තිබ්බ කකුල නැති වුණා. ඊට පස්සේ මේ පපුවෙත් කෑල්ලක් තියෙනවා, ඔළුවේ කෑලි 3-4ක් තියෙනවා. ඊට පස්සේ ඔහම දවස් 3ක් විතර ජෙන්ඩර් හොස්පිටල් එකේ හිටියා. ඉන්නකොට පේන්නේ ඔක්කොම ඉතින් අතපය නැහැ, මැරිලා බෙලි නැහැ, ඇඟේ කෑලි ඉවත් කරලා එකටම තමයි හිටියේ අපි. ඉඳලා ඊට පස්සේ ඒක ඉඩ නැහැ කියලා පේරාදෙණිය හොස්පිටල් එකට එක්කන් ආවා. ඒකේ ගෙවන රූම් වල හිටියා අපි 4 දිනක්. ඔව ඇඳන් දාලා 4 දිනකට ඉන්න පුළුවන් ඒ රූම් එකේ. ඊට පස්සේ එහෙම ඉඳලා සරත් පොන්සේක සර් එහෙමත් ආවා. ඇවිල්ලා බල්ලා මෙයාලට අවශ්‍ය දේවල් කරන්න මේ කියලා ගියා. ඊට පස්සේ එහෙන් අපි එක්කන් ආවා ආශා හොස්පිටල් එකට, නාරහම්පිට ආශා හොස්පිටල් එකට එක්කන් ඇවිල්ලා දවස් ගානයි තිබ්බේ. තියලා ඉන්න බෑ, අපිට ප්‍රතිකාර කරන්න අපහසුයි කියලා අපි එක්කන් ගියා රණවීර සෙවණට. නාවන්ඩ වෙනම කට්ටි ඉන්නවා, කවන්න පවන්න ඉන්නවා. අපේ ගේ වාගේ වෙලා තිබ්බේ ඒක. ඒකේ කනවා බොනවා, අපි නාවනවා, එහෙට මෙහෙට කන අපට කැරම් ගහන්න පුළුවන් කට්ටියට ඒවයි තිබ්බා. කොහොම ඉන්නකොට සෙත් මැදුර කියලා එකක් හැදුවා. මිහිදු සෙත් මැදුර කියලා. ඒකට එක්කන් ගියා. ඒකේ හොඳට තිබ්බා, තිබ්බට කණ්ඩ බොණ්ඩ අර හැමේ හොඳට තිබ්බා. ඊට පස්සේ ඔහම කාලයක් ගෙවිලා ඉන්නකොට මාව එක්කන් ගියා නාරහම්පිට ආමි හොස්පිටල් එකට. බිගේඩිය මොණ්ඩා සර් තමයි මාව 19 ඕඩ් එකේ. ඒ සර් තමයි අපට බෙහෙත් දීලා ඔළුවේ මානසික තත්ත්වයට හැරෙන්න ඒවට බෙහෙත් දීලා. ඔහම ඉන්නකොට 2007 තිබ්බ නඩුව. හෘද සාක්ෂියට එකඟවයි මේ කතාව අපි ජනගත කරන්නට තීරණය කළේ. මේ කතාව ඔබ කියන්නේ ඔබගේ හෘද සාක්ෂියට එකඟව. අපි හිතනවා මේ ඔබ පවසන දේ සත්‍යයක් බව. ඒ පොලිසියේ කෙනෙක් එක්ක පොඩි ආගියුමන්ට් එකක් ගිහලා එයා මට පාරක් ගැහුවට පස්සේ ඒතර අතපය හොඳට තිබ්බා. මමත් ගැහුවට පස්සේ මෙයා බොරු නඩුවක් දාලා මාව ඇරස් කරා දවස් දෙකක්. නිවාඩු ඉද්දි තමයි ඒක එහෙම වුනේ. මට ඒවට යන්න එන්න බැරි වුණා. කෙමින් කාලේ ගෙවිලා යද්දි අවුරුදු ගණන් වහම මාස ගණන් ගෙවිලා යද්දි මට දවස් 28ක නිවාඩුවක් දුන්නා බිගිඩිය මොණ්ඩාසර්. ඒ නිවාඩුව අරගෙන මම නිවසේ රැඳිලා ඉද්දි පොලිසියෙන් ඇවිල්ලා මාව අත්අඩංගුවට ගත්තා. ඔයාට මෙහෙම නඩුවක් තියෙනවා,
යම් පොලිසියට කියලා. එතකොට මම බෙහෙත්බිබි හිටියේ හෙඩ්ජින්ජ. ඊට පස්සේ මම එහෙනම් යම් කියලා පොලිසියට ගියා. ආබාධ තත්ත්වය එතකොට කකුල නැහැ. ඔළුවේ හෙඩ්ජින්ජර් බෙහෙත්බිබි හිටියේ. පොලිසියට එක්කන් ගියාට පස්සේ පයිල්ලයක් ඇදලා ගිහුවා, ඔයාට අවුරුදු 5ක් අච්චු කරලා තියෙනවා. ඔයා මේ නඩුව වලට ඉදිරිපත් වෙලා නැතුව කියලා. ඊට පස්සේ මට හිඳාඩේ දැම්මා. මම හොස්පිටල් එකේ ඉද්දි තමයි මට මේවට යන්න බැරි වුනේ. 2007 තිබ්බ නඩුව 2009 තුන්වෙනි මාසේ අටමන් තුවාල වෙලා හොස්පිටල් ගානේ ගත වෙලා හොමින්නෝර 2017 තමයි නිවාඩු දෙන්නේ මට. ඊට පස්සේ මාව එක්කන් ගිහිල්ලා පොලිසියෙන් ජිප් එකේ දාන උසාවියට අරන් ගියා. උසාවියට අරන් ගිහිල්ලා මට නඩුකාරතුමා ගාවට මාව දැම්මේ නැහැ. ජිප් එකේම තියලා ෆයිල් එක අරන් ගිහිල්ලා ගිහුවා, ඔයාට එම තීන්දුවම් කියාත් මුණා කියලා. මම මොණ්ඩාල බන්ධනාගාරේ හිටියා අවුරුදු 2යි මාස 3ක්. එහෙම ඉන්න අතර මාව එළියට දැම්මා. මේක ඉවරලා එළියට දැම්මා. එළියට දැම්මම මම යුනිට් එකට මගේ මව් එකේකට ගියා 11 වෙනි කාලතුවක් රෙජිමේන්තුවට. ඊට පස්සේ කිව්වා ඔයා මේකෙන් අයින් කරන්න හදන්නේ. ඔයාට මේ කිසිම දීමනාවක් දෙන්නේ නැහැ. සිවිල් නඩුවක් තියෙන තිබිලා ඒකට දඬුවමක් වින්දට පස්සේ ඔයාට පඩියක් හම්බෙන්නේ නැහැ කියලා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 22ක් වෙනවා දැනට. චූටු දුව 10 වසරේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ මට පඩියක් නැවතුණා මගේ. ඊට පස්සේ යුනිට් එකෙන් ගහලා දුන්නා ඔයාගේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා සිවිල් එකේ ඉන්න කියලා මට ලියුමක් වාගේ එකක් මාස 3න් 3ට දුන්නා. 8 වෙනිදා ඉඳන් ඒ ලියුමත් නැති වුණා. 2017 ඉඳලා මේ වෙනකන් කිසිම අවහරණක් නැහැ. පාවිච්චි කරන කැචස් දෙයක් මට මැනික් මුදාලි කෙනෙක් තමයි අරන් දුන්නේ. ආමි එකේ කියන කිසිම දෙයක් මට දුන්නේ නැහැ. මම යුද්ධෙන් තමයි තුවාලුනේ. මට ඇත්තටම දුකයි. මේ වෙනකන් මේකට ඉදිරිපත් වෙන්න, නඩුවලට ඉදිරිපත් වෙන්න බැරි හේතු හරි හොයන්න බෑ. ආරස ගමත් ඇන්සර් දැම්මා. කමල්ගුණ රත්න සර්ට ලියුම් දැම්මා. යුද හමුදාපති එතකොට හිටියේ කවුද, සවෙන් සිල්ල සර්ට දැම්මා. ඊට පස්සේ ඒවකට හිටිය ජනාධිපතිතුමාට මම මහින්ද මහත්තයා ගාවට ඉඳන් ගියා ෆයිල්යක් හදාන. සර් මම යුද්ධෙන් තුවාලුනේ, මට මේ පඩියක් නැහැ මේ විදිහේ. ඒ කිසිම දෙයක් බැලුවේ නැහැ. ඒ කට්ටිය වැජිබිලා ඉන්නේ අපි හින්ද, අපේ සොල්දාදු හින්ද. අපි මේ දේ විදිහට කරගෙන අපි යුදකාක්කෝ කියනවා නෙමෙයි. නමුත් අපි සෑහෙන කැපවීමක් කරලා තමයි මේ මාතෘභූමිය බේරගත්තේ. නමුත් අන්ත අසරණ මට වෙලා තියෙන දරුවෝ දෙන්නෙකුත් එක්ක මහමග එක එක්කෙනාට අතපාලා තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මම කියන්නේ මේක හරි මාර්ගයට අරගෙන, ඒ කියන්නේ මේ තුවාලු වුණේ මොන හේතුවක් හින්දාද, තුවාලු වෙච්ච හින්දා මේ නඩුවලට ඉදිරිපත් වෙන්න බැරුණේ මොන හේතුවක් හින්දාද. 2013 අච්චු කරද්දි මම හොස්පිටල් එකේ හිටියේ. එතකොට මට එහෙම ඇත්තටම හොයලා බලන්න ඕනේ. පොලිසියට කිව්වට පස්සේ පොලිසිය ගෙදරින් අහද්දි පොලිසියට කියලා තියෙනවා එයා ආමි හොස්පිටල් එකේ නේවාසික ප්‍රතිකාර ලබන සිටින්නේ, කකුලක් නැහැ, ඔළුවේ හෙඩ්ඩින්ජර් කෑලි වැදිලා. ඊට පස්සේ එයාලා උසාවියට ඉදිරිපත් කරලා තියෙන මෙයා ප්‍රදේශයේ හැරගොස් ඇත කි කියලා. ඒක උපයෝගී කරගෙන තමයි මට මේ අච්චු කරලා මේ තත්ත්වෙන් පඩියක් නැතුව මේ විදිහට එක එක්කෙනාට අතපාලා. ඒත් මං කියලා නැහැ මේ ආමි එකෙන් තුවාලු වුණේ. මේ විදිහට මට කිසි දෙයක් කරන්න මෙහෙමයි කියලා මට මං එහෙම කියලා නැහැ. මං ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේ, මට කකුලක් දාගන්න මුදලක් පුළුවන් නම් ලබා දෙන්න කියලා මට ඉතින් එකෙක් නා දෙනවා. ඒකෙන් තමයි මං ජීවත් වෙන්නේ. වැටත් නියරත් ගොයම් කාණන් කාට කියන්නද මේ ආව නඩුව? වයස අවුරුදු 22 පසු වෙන ඔබගේ වැඩිමහල් දියණිය විශ්වවිද්‍යාල වරම් ලබලා, ඒ සමගින්ම දෙවන දියණිය 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඒ වගේම ඔබත් ඔබගේ බිරිඳ ජීවත් වන අවිස්සාවේල් ප්‍රදේශයේ, ඔබ රත්නපුර ප්‍රදේශයේ සතිපොලක සිගමන් යදින්මින් සිටින අවස්ථාවේ ඉන අනතුරුවයි මම ඔබව සොයාගෙන අද අවිස්සාවේලට එන්නේ. අවිස්සාවේල්ෙත් ඔබ ජීවිකාව ගත කරන්නේ කුලි නිවාසයක සිට, යත් එක් කාමරයක් පමණයි. දකුණු පාදයේ ධනහිසට උඩින් මාතෘභූමිය වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ මේ හුස්ම ගැනීමේ අයිතිය අපිට ලබා දෙන්නට ඔබ කළ කැපකිරීමක්ේ. මේ විරුවාට අද සත පහකවත් ආදායමක් නැහැ. සිඟමන් යදීමෙන් ලැබෙන ආදායම පමණයි. නමුත් රණවිරුවෙක් සිඟමන් ඇයදී යුතුද? මේ කාරණාව අද අපි ඔබට ඉස්මතු කරන්නේ දැස් ඇරෙනට නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ. අද ඔහු නිසා ජීවත් වෙන මේ කුටුම්භය, දියණියන් දෙදෙනෙක් සහ බිරිඳක්, මේ සියල්ලක්ම රකගැනීමේ වගකීම ඔබට පැවරිලා තිබෙනවා. නමුත් ඔබ මුළු රටක් ජීවත් කළා. එනිසා අපි ආරාධනා කරනවා මේ වැඩසටහන බලන බොහෝ දෙනෙකුට, අපි නිකරුණේ රුපියලක් හෝ වියදම් කරනවා නම්
එය පරිත්‍යාගයක් නොව උතුම්ම පින්කමක් යයි සලකමින් මේ ආදරණීය රණවිරුවාව ගොඩගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. එනිසා අපි ආරාධනා කරනවා ඔහුගේ දුරකථන අංකය අපි සඳහන් කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔහුට උදව් කරන්න. ඒ බලාපොරොත්තු ඇතිව අද අපි අවිස්සාවෙලෙන් සමුගෙන යනවා. බොහොම ස්තුතියි. එහෙමයි.